दूषण वंचा लिपिगणु पिलिबंद जनता विमुक्ति पेरमुन विशेष हेलीदारवाक अद सिदुकला ए श्रीलंका पदनम आयतन श्रवणागारेदी मे नाम करतिबुने रट वनसपु होरु वलल्ल तोगपिटिन हेलीदारवलेसाई लंडन महाधिकारी नडुवक गिया इंग्लैंडयै फ्रांसयै अमेरिकन एक्सा जनपदे एकतु वेला परीक्षणय करा फ्रांस एयरबस समागम एक्केक रटवल वलट एयरबस मिलदी गेनीम संदा बलपैम करमिन वेडिपुर मिलदी अरगन तीनवा कियला परीक्षणय गिया जात्यंतर परीक्षणय ए जात्यंतर परीक्षणदी लंडन महाधिकारी नडुवक गुनु मेक अपि मीट पेर अवस्था गणनावकदी किव्वा मट मतकई मम एक अवस्थावदी किव्वा मे एयरबस मिलदी गन्न එයාලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්ුණි චමල්ගේ නිල නිවසේ බතරමුගේ මොකද ඔහුගේ පුතා එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් මේකේ එකකතාවයකට එනවා සාමාන්‍යයෙන් මිලදී ගන්න මාගවතිනික වාර්තා දෙකක් එකක් ලන්ඩන් මහාධිකරණයේ නඩු වාර්තාව තිබෙනවා ඒ 330 වර්ගයේ යානා 6ක් ඒ 350 වර්ගයේ යානා 4ක් සහ ඒ 350 යානා 4ක් කල්බදු ක්‍රමයට ලබා ගන්නවා ඒකට ගුවන් යානා 14ක් මේකේ සමස්ත මිලදී ගැනීම ඩොලර් බිලියන 2.2යි ලංකා ඉතිහාසයේම සිදු වී තිබෙන විශාලතම මිලදී ගැනීම සාමාන්‍ය විශාලතම ඉදිකිරීම තිබුණේ හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.3යි ඒක තමයි ලොකුම ටෙන්ඩරේ ලංකාවේ ලොකුම මිලදී ගැනීම තමයි මේ අයබස් ගන්න දුන්නේ මේ මිලදී ගැනීමේදී එකඟතාවයකට එනවා ඒ 330 යානාවක් සැපීමට පසුව ඩොලර් මිලියන 1 බැගින්ද ඒ 350 යානාවක් සැපීමට පසු ඩොලර් මිලියන 1.16 බැගින්ද කල්පතු ක්‍රමයට ගන්නා යානා 4ට ඩොලර් ලක්ෂ 3 බැගින්ද කප්පම් ගෙවන්න එකඟතාවයකට එනවා ඔක්කම් ගත්තම ඩොලර් මිලියන 16.1ක් එකඟතාවයකට මේ එළියේ කොහෙද අපි මෙහෙ කිව්වා නැවත නැවත කිව්වා මේ සියලු දත් තොරතුරු අද ලන්ඩන් මහාධිකරණයේ තිබෙනවා මේව පරීක්ෂණය යනකොට මේ ඩොලර් මිලියන 16ම ලැබුණේ නැහැ මොකද ආණ්ඩුව පෙරළුණා ඩොලර් මිලියන 2ක අත්තිකාර මුදල් ලබා දී තිබුණා ඒ ඩොලර් මිලියන 2ක අත්තිකාර මුදල බ්‍රූනායි වල පිහිටි ඒ වෙනකොට යාලංකයේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට ඩොලර් මිලියන 2 ගිහින් තිබෙනවා. ඒ බ්‍රූනායි වල ඩොලර් මිලියන 2 ඕස්ට්‍රේලියාවේ account එකකට මාරු කරනවා. ඕස්ට්‍රේලියාවේ account එකෙන් යම් මුදල් ප්‍රමාණයක් ලංකාවේ ගිණුම් 3කට එනවා. ඒකෙන් එක ගිණුමක් තමයි නිමල් පෙරේරාගේ ගිණුම. ඒ විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ මතකාර දින 52 ආණ්ඩුවක් හදුණා. මොකද කපිල චන්ද්‍රසේන ආණ්ඩුව බිඳවැටෙනට පස්සේ ගියා. ඊට පස්සේ ආවේ සුරේන් රත්නත්ති. ඊට පස්සේ තිබුණු දේ තමයි අර දින 52 ආණ්ඩුවේදී යලි මහින්ද රාජපක්ෂ මේ කපිල චන්ද්‍රසේන වගේ දල ප්‍රධාන විධායක නිලධාරී කරා. මොකද මේ තියෙන ලිංගතුම බැඳීම ඥාතිත්වයේ දින 52 කෙටි කාලයකට එයා ලංකාවට දෙමෙ මෙයා. එයාගේ කවුන්සල් තමයි මේ සල්ලි. මේ තමයි අපේ රටේ ලන්ඩන් වලදී එළිදර වුණු පංචාව පිළිබඳ කරුණු. නැවත විශාල උත්සාහයක් දරුවා යහපාලන කියන ආණ්ඩුව මෙම එයාබස් ගිවිසුම කැන්සල් කරා. මිලදී ගත්ත ඒගොල්ලෝ කිව්වා මේක අපිට බරයි. මේක දරා ගන්න බැහැ. මේක කැන්සල් කරන්න ඕන කිව්වා. කැන්සල් කරන්න කියලා කිව්වා. කැන්සල් කිරීම සඳහා ඩොලර් මිලියන 115ක් දුවලා. ආසන්න වශයෙන් ගත්තොත් තෙල් නැවුම් හතරක්. අනේ මාසෙකට තියෙන කිසිදු කැබිනට් මණ්ඩල අනුමැතියක් නැහැ ඒ කැන්සල් කරන්න. සුරේන් රත්නත් ඒ වෙලාවේ සමාගමත් එක්ක සාකච්ඡා කරන ගමන් SMS පණිවිඩයක් එවනවා. මෙන්න මේ කොන්දේසි වලට කඟතාවය ඇවිල්ලා තිබෙනවා මොකද කරන්න කියලා. චරිතරත්වත්. එතරින් ආපෝ SMS පණිවිඩිනවා do it උතරයි. පොන්න රටේ කඩුදුර සිද්ධ වෙච්චි. එතර ඩොලර් මිලියන 115. ඒකේ සමස්ත විස්තරේද අපසතුව තිබෙනවා.